න පලදේසිී ආදායම ඒක පුද්ගල ආදායමම් පෙදූ හම ඒකට එකතු කරන්න ටෝනේ 500 කිලමි නැ ගන එක කොටනවා රටේ සංවර්ධය වේක කොච්චරකි ලාලරිට හන්න එකොනොමිච් එතකොට අයබෝන් අද දෙදස් විසි එක නොවැම්බර් පස්සනිද රටකරන රිපොට්කාස් එකේ ඇත් හතරනි කොට සුත් එකකතෙන හමෝම වෙනද වගේම අද අදරන පිටිගන්නවා ඒ වගේම තමයි පොට්කාස්ට එක හැත්ත තුවෙනි කොට සුත් එක තුුණු අපි දෙ අදහස් පෙදාගත්ත මෝටම ගොඩක් සුති කියලා කියන්න අද පොට්කාස්ටකින් අපි කතා කරන්න බලාගොරොත්වෙන්නේ පෞද්ගලී කරනය ගැන විශේෂම යුගදනව බලාගාරයි කොටස්වලින් සට හත්තලික හිමිකාරිත්්‍ය නිවෆෝටස් කියන විදේශය සමාගමකඩිකුණුන්න රජය තීරණය කරනවා ඒකට අදාළ කැිණට පත්‍රිකා ඉදිරිපත් කරනවා තකොට ඒක මුල් කරගෙන වෘතිය ක්‍රියා මාර්ගවලට ඇන්න බව වෘදතිය සමිති මේය නොකොට කටයුතු කරලා තියෙනවා ඉතිං ඒකත් එක්ක තමයි මේ පෞද්ගලී කරණය ගැන අපි කතා කරන්න ඕ කියලා අපිට හිතන ලිම අපි බලු මේ සිද්ධිය ආරම්භයම කත්ති කියලා දැන් මේ යුගධනාව බලාකාරය මේ වෙනකට රන්නවෙන්නේ දීසල්ලලින් එතකට ඒගොල්ලෝ එක හදදල ෙන්නම ඒ එNG කෑස්වලින් පහුකාලීන රන් කරන්න පුළංග නිදිහට එකට මාරුවෙන්න්න එතකොට ඒ මාරුවීම සඳහා රජය ටෙන්ඩර් කැඳවන ඒ ටෙන්ඩර් කැඳවන්නේ සාමා තෙන්ඩර් කැඳවන පටිපාටියමයි එතකට කැඳවන ටන්ඩරල එක එක සමාගම් තමන් ඉදිරිපත් කරන මුදල් හරිමනක් එලියට ඇන්ු විදිහක් න ඒවා රහසිකත තොරතුරු හැටියට තියෙන්ඩන්නේ මොකද හෙම නැත්තම් සහරක් කරාට ඇතුල සම්බන්ධ කරන්න නති සමාගම් වලට ඒ අවාසියක් සිද්ධ වෙන්න පුළුවගන්න එහෙ මුණේ නැත්තං හරියට වෙන්නේ මහා බැක්කු ැඳුම් කර සිද්ියේදවාගේ කවුරහරි ඇතුළ ඉන්න පුද්ගලයෙක් එලිඉන්න කෙනෙක්ට ඒලීන්න පුද්ගලයාගේ වාසය වෙනුවෙන් රටේ මුූල්්‍ය පද්ධති හරි එමලත් මේ වෙලා යුග දනව පලාගර පශ්න විදුලි පද්ධති හරි පාවාදනය ද මේ විදියට යුග දනව විදුලි බලාගාරයට එකගොල්ලන්ගේ බීසල් බලාගාරය එල්ෙන්ජී එකක් බවට පරිකර්තනය කරන්න යනකොට ඳව ටෙන්ඩර් එක තියෙන්නේ එNG ටෝ කරන්න ඉතික් තැන්පත් කරලා තියාගන්න දියක්ක් සහ මුහුදඉඳලා ප්‍රවාහනය කරගන්න නළපද්ධදයක් ගැන තමයි ටෙන්ඩර් ැඳවන්න එතකොට සාම්‍යෙන් මේ ටෙන්ඩර් පාටිපාටී ගැන එලියට කිසිම තොරතුරක් යන්ඩ විදිහක් නෑ එක හරියටඒ ක්‍රමේ සිද්ුව නවන හැබැයි මුදල්ල මත්‍යංශයක් කැබිනට පත්්‍රිකාවක් ඉදිරිපත් කරන කැිට පත්‍රරිකාව දෙන අපිට ලැබුණු අපිට ලැබුණු ලන්සුුවල දයෙන්නේ මෙන්න මෙ මුදල් ප්‍රමාණයක් එත වඩේ කාවම ගාන මෙච්චරයි ඒකත් එක්ක සාපේක්ෂ නියවෆෝ්‍රස් අපිට ඉටඩිය ලාබදායි විට මේ වැඩේ කරල දෙන්න සූදානම් කියලා මේ කැබිනට් පත්‍රිකාවේ මුදල්ල අමත්්‍යංශය සඳහන් කරන එතකොට මෙතෙදී සිද්ධියෙන එකොල්ලෝ දැනගෙන හරි නොදනගෙන හරි ගැනගණන්ගන්න ඇතු හරි තමන් අතින් වැරැද්ද සිද්දඋනයි කියලා පිළිියරගෙන තියෙනවා. එකන එච්චරටම රැජ්ජාවක් නැහැ සහ මේක ගැන බයක් නහැමේ කරන වැරද්ද ගැන ඒ වගේම යුග දනව බලාගාරයේ කොටස් වනින් සීයට හතලහක් මේ කියන සමාගමට විකුණනවා තකොට විකුණන ඒ ක්‍රියාපාටිපාටි ගැන ටෙන්ඩර් එකක් ඇැඳවුනා කියලා ලංසුවක් ඇඳරනා කියලා කිසිම සඳහනක් නෑ එතකොට මෙතැන්ග මේ වෙලා තියෙන්නේ පෞද්ගලී කරණය වීමක් ඉතිං අද අපි කතා කරන්න බැඩුවේ මේ පෞද්ගලී කරණ ගෙන එකේ පසුවිම ගැන තකොට ඒ යෙන වාසි අවාසි ගැන් ලංකාව ඇතුළේ පෞද්ගලී කරනය ගැන කතා කරනකොට පරණ සෝිය සමූහ්ඩු බලපැම්තියෙන හඳ පෞද්ගලී කරණය කියන වචනැත්ත එක්කෙන්නේ ටිකක් නරක අදහසක් කොහොමුණත් දැ මෙතෙදි මේ මේ ගැටලුේද එතන හටකිල්ලා පෞද්ගලී කරණය කියන සංකල්පය මුලු ලෝකම කොහොමද දකින්නේ කියන පැත්තෙන් බලන්ඩඕනි කියරා අපිට හිතනම්. එතකොට ඉක්දස්නාසිය හැත්ත ගඩන් විතර වෙනකං සාමාන්‍යයෙන් ගොඩක් රජ්‍යවල්ලට ගොඩක් රටවල් වට ආර්ථිකය හැදිල තිබුණේ රාජ්‍ය මැදිහත්වීමක් ඇට එතකොට පෞ්ගලික ව්‍යපාර ගොඩක් තිබුණ තමයි හැබැයි රජට අයිති වෙන ආයත ගන උදාහරණක් විදිර ලංකාව පැත්තෙන් ගත්තත් හැම ශ්‍රී ලංකන යාලායින්න එතකොට ස ඒ වගේ අයිටයන්න එකඒ වගේ රජයට අයිතිවන්න සමාගම් රටආර්ථීයට දායක වෙන පරිසරයක් තමයි එක්දස් නසේ හැත්ත කනම් විතරනකං ලෝකේ ගොඩක් රටවල්ලට තිබුණේ එක රටන් රට ඒ රාජ්‍ය ආයතන වල දායකත්තය වෙනස්සෙනවා. නමුත් සමස්තයක් හැටියට එක්දස්නාසය හැත්තෑ වෙනකම් විතර තිබ මේ රාජ්‍යආයතන ඊට පස්සේ රැල්ලක් ඇතියෙනවා රජයේ විසින් මේ ආයතන පෞද්ගලිකංශයට විකුණන්ට පෞද්ගලී කරණය කරන්න මේකට ගොඩක් මුල්වෙන්නේ හිටපු බ්‍රතාන්න අගමැතිනියක්න මාග්‍රටත් රච මෙයාගේ කාලේ එංගලන්තේ තිබුණ ආයතන රාජ්‍යායතන විසි දෙකක් විතර සම්පූර්ණෙන්ම පෞද්ගලී කරණය කරනවා එතකොටයා එයාගේ තීරණත් එක්ක තමයි ගොඩක් මේ පෞද්ගලී කරණය කියන එක අනිතර රටල්ලලටත් පැතිරිලා යන්න පඩන් ගන්නේ මේක තැන් අපි දෙයක් නෙවෙයි පරිස පේපර්සල් එකන පීක්ෂණ පත්‍රිකාවලට ඩොකවන් කරලා තියෙන දෙයක් ඒවට ලිං අපි දාන්නක් ස්ක්‍රපෂන් එක ඔන්නම් කැමතිකටිටහිල්ලා වැඩිපුර තිසර දැනගන්න පුළන් එලික් වල තියෙන රිස් පපස් කියල කොහොම වනත් මේක ගොඩක් බැඳිල්ලා තියෙන්නේ දේශපාලණි කාරණාවල්ල එක්ක එතකොට මේ පෞද්ගලී කරණය කියන ප්‍රශ්නය ගොඩක් මත බේධාත්මක දෙයක් ඒ වගේම තමයි ලංකාවේස් පේපසල් හාගෙන දින ඉක්දස් නවසිය ඇත්තෑ විඳලා එක්දස්නසි අනුනවේ වෙනකම් විශාල ප්‍රමාණයේ පෞද්ගලී කරණයවල් එකක්වත් සිද්ධ වනේ නැහැ කියලා දැන් ඕක තමයි මේ පෞද්ගලී කරණය කෙනෙක පසු බිම ඊළඟට අපි බලන්න ඕන මේ පෞද්ගලී කරණයයි ජන සතු කරන එකඇන්නේ පෞද්ගලිකංශය තියෙන දේවල් රජයට පෞර ගැනීමයි අතරේ තියන කාරණනාල් මනාදේ වැෑබ ෙනස්කම් මොුණදකිය. උදාහරණයක් විදිහට සාමාන්්‍යින් වාමාංචික අදහස් දරණ මිනිස්සු දේශපාලන පක්ෂ සහරරටවල් පෞද්ගලීකරණයට ටිකක් විතුර විරුද්ධයි. මොකද ඒ වාමාංචික අදහස් මුල්වෙලා තියෙන්නේ කාල් මාක්ස් ලවගේ කට්ටිය ඉදිරිපත් කරපු මතයන්නෙක්ක. එතකොට කාල් මක්ස්ලාගේ කට්ටික අදහස සමයි ජනතාවතර තමයි නිෂ්පාදනය හදන්න පුළුවන්ගෙන එක මූල දර තියෙන්න්න ඕන ගැනේ මීන් of පඩක්ෂන් කියනෙක තිෙන්න්න ඕන ිනිස් අතර ගෙනක වමේ අද එතකට එකන කම්පැනිියක් තියෙනවන ඒ කම්පැනීශයාස් තියෙන්න්න ඕනේ සේවකන්ට එතට එතන හටකිල්ල විදුලිය ජලය වගේ දෙවල් අයිතියෙන්න්න ඕනෙත් මජනතාවට වගේ අදහසක් තමයි සාමාන්‍යෙන් ගොඩක් පාමාංචික භක්ෂ දරන මතේ ඊළඟට දක්ෂිනාංචික කැන දකුණු දකුණේ අදහස්තියන පක්ෂ දේශපලනය රටල් දරණ මතය තමයි වෙළඳ පල තරන්ගේ ඇතුළේ හැමදේම පෞද්ගලී කරණය කර තමයි තරන්ග ඇතිවෙලා ව්‍යාපාරතරය තරග ඇතිවෙලා හොඳ නිර්මාණ හොඳ සේවාවල් ඇතිවෙන්නේ කෙලා ඒ හන්ඳ එයාල විශ්වාසරනය තමයි රජේ යටතේ ආයතන පාලනය වුණුත් ඒ ආයතනයට වැඩිපුර වාසි ඇතියෙනවා පෞද්ගලික ආයතනවටැඩිය ඒක හන්ඳ ඒ රටේ ආර්ිකයට හොඳ නැ කෙනෙ ඒ මතේ ඉඳගැන දකුණේ පක්ෂ දකුණේ අදහස් තියෙනගට්ටිය පෞද්ගලී කරණයට එක ගෙන ඒ දේශපාලනිික් ඇත්ත ඊළඟට රටේ නීතියත් මේ පෞද්ගලි කරණයගෙන කාරණාවට බලපවන එකයන්නේ එංගලන්ත ක්‍රමය තියන ්‍රටාල්ලට පෞද්ගලී කරණයටයන්න ලේසි එතකොට ප්‍රංශ ජර්මන් ක්‍රමය තියෙන රටල්ලල පෞද්ගලී කරණයටන එක ඊට සාපේක්ෂ ටිකක් අමරුවයි. ඊළඟට ය වගේම රටේ දේශපාල නායතනවල තියෙන ශක්තියක් වැඩුවෙන් රඩියන්ට පෞද්ගලී කරනයක් වැඩියෙන ඒකන්නේ දේශපාල නාතන කියලගන්නේ විදායකයේ වවස්ථාදායක අධිකරණය වගේ ආත නැතව රාජ්‍යසේාව මේ සේවාවලල ශක්තිය වැඩියෙන් වැඩියෙන්ඒවා ආරක්ෂාවෙන් පුළන්ගෙන සිිස්ටම් එකක් රටක් ඇතුළ තියෙනනං එහෙම සිිස්ටම් තියෙනටල්ලල පෞද්ගලී කරණය වැඩි කියලා හොයාගෙන තියෙනවා. එතකොට ඒක තමයි පෞද්ගලී කරණයයි මේ ජන සතුකරණය කිරීම අතරේ තියෙන වෙනස්කම් ඒවට හේතුවෙන කාරණාව. ඊළඟට අපි බලන්න ඕනේ මේ පෞද්ගලී කරණය තියෙන වාසි සහ අවාසි මොනාද කියලා අපිට පෞද්ගලි මොනවාහි තුනත් පරේෂණවලින් ඔයාගෙන තියෙනදය තමයි පෞද්ගලීකරණය හරහා රජයකට යන්නබියදම ඒගොල්ලන්ට අයවැයේදී අන්තිමේට ලියවන ඉලක්කම් මේ පෞද්ගලි කරණය තුළින් අඩුකරග්ඩ පුළුවන් කෙෙ ගන්නේ රජයට ඇත්තටම ලාබයි අද තුලිබලමණ්ඩේ සම්පූර්ණයම පෞද්ගල ංශයට විකුුණල දාලා ඒක සම්පූර්ණ පෞද්ගලක සේවාක් බාට පත්කරන එක ඒක එක වාසික ඊළඟට පෞද්ගලි ගංශේදී ලාබ මුල් කරගත්ත මොඩිල්ල එකත් තියෙන හඳ එතකොට පුළුවන් තරම් උත්සාහ කරන්නේ කලු ලාභය වැඩි කරගන්න එතකට පලදායිබා වැඩියන එකන්නේ බය කරන හැම රුපියලටම උපරිම ටන්න එකක් ගණඩ තමයි මේ ආපාර උත්සාහ කරන්න එතකොට ඒකින් සිද්ධවෙන්නේ පලදායි බව වැඩි වෙන එක ඊළඟට තරගකාරී බව වැඩියෙනකොට එකන්නේ පෞද්ගලි කාංශතරය තරන්ගේ වැඩියනකොට සේවාවල් බුණාත්මකවත් අඩියන මොකද අනි කම්පැනට අඩිය කැපිල පෙන්්ඩ ඕන හඳ ඒවට තමයි පෞද්ගලි කරන තියෙන වාසි ඊළඟට අපි බලන්න ඕනේ පෞද්ගලී කරණය තියන අවාසි මුණද කියලා පෞද්ගලී කරණය කරන අත්ත එක්කව සේවාවල් වල තියෙන ආරක්ෂාකාරී බවට හානයක් සිද්ධ වෙන්න පුළන් ඒ ගන්නේ විශන සැගත්හ මේ කොල්න්ගේ මූලි කරමුණ වෙන්නේ ලාබ හොය එක ඇතකොට අපි මුළු රටේම පාරවල් හදන එක මර්ක සංර්ධන අධිකාරයෙන් අයින් කරලා එක මහා මාර්ග ප්‍රයිවට් කම්පැණී කියල කම්පැණීකට දුන්නත්හෙම ල බලන්නන්නේ පුළුවන් තරං අඩුගානකට මුදල්වාය කරලා පුළුවන් තරං ලාභතියාගෙන කාපට් දාලා පුළුවන්තරම් බාල ඉන්තවලින් තීන්තගාල පාරක් හදන් ඇතින්දි වෙන්නේ පාරි ගුණාත්මක බව නැතිෙනෙක් ඒින් කියන්න දැන් පාරල් මාර ගුණත්මය කිය නමුත් පෞද්ගලි කරණය කරනත් එක්කම ඒවිදිට ලබා දෙන සේවාවල්ලල ගුණාත්මක බව ආරක්‍ෂාකාරි බව නැතියෙන ඊීළඟට ලාභ ප්‍රශ්නඇත් එක්කම එකතු වෙලා යන ගැට්ටුවක් තමයි රැකියාව රාජ්‍ය සේවාවල් පෞද්ගලි කරණය කරනගොට ඒ රාජ්‍ය සේවාව ලින්ඳපු ගොඩක් සේවකැන්ට ඒගල්ලන්ගේ රැකියාවල් අහිමයනවා මොකද බිස්නස් වලට එකගොලන් ගැර ලාබේ තියාගණ්ඩ ඕන හම් ඒ වගේම තමයි මේ පෞද්ගලිකංශේ කොච්චර මොනවාසිය තිබ්බත්යකෙන් රජයට කොච්චර බයක් සිදදුනත් එකොලන්ගේ ඇෑ යන පරතරයි කොචටාඩුනත් ස්වාභාවික ඒකාධිකාරයක් කියන අංච එහෙමනත්න මmonopol පෞද්ගලී කරණය කිරීම ජනතාවගේ යහපතට හොඳ දෙයක් නැවෙයි කියල තමයි සාමාන්‍ය පිළි කෙනේ. මේකත් අපි ඉත්තරක් කියන දෙයක් නෙවෙයි නිතරම මේ පෞද්ගලි කරය ගැන කතාව වනකොට කියවන කාරණාවක් එතකොට ස්වාභාවි ඒ අධිකාරිය කියලගන්නේ මොකද සාමණ්‍යයෙන් ස්වාභාවික ඒ අධිකාරයක් කියල ගන්නේ පරිසරයෙන් අපි ලබාගන්න හෙවනත් සමාජයට අපි දෙන ඔපෂන් දෙකක් නැති සේවාල උදාහර නැගි හට ජලය අපිට ඒ කියල කම්පනෙන් වතරබෝතල් ගහල දුන්නත් බ කියල කම්පෙනී වතබෝතල් හල දුන්න දෙන්නේ එකම ජලය පොට්ටක් ්‍රරෝදතලපොඩ්ඩ ස්න කරලා දෙන එක විතරයි ඊළඟට සෞඛ්්‍ය අධ්‍යාපනය මේගේ ේල් සමහරකරටල ප්‍රවාහනි මේ වගේ දේවා සලකන්නේ ස්වාභාවික ඒ ආධිකාරි කියලා නැච්චුරල් මොනොලිස් කියලා ඒවා පෞද්ගලි කරණය කිරීම තුළි තන්ද ඒ පෞද්ගලික ව්‍යාපාර වලට පුළුවන් වෙනවා තමන්ට කැමැතිවිදිට තමන් විගුණන සේවාවි මුදල වැඩි කරන්න අපි වතුරෝලු උදහරණ ටිගත් හෙම වතුරු සපයන එක කැම්පණීකට සම්පුර නයිති දුන්නොත් හැම ඒ කලන්ට පුළුවන්ගෙන රජයේ මැදිහත් වනේ නැත්තං තමන්ට කැමැතිනං රපියල් මිලියනයකට හැරි පතුර එකකයක් විකුණගට. ඒක හන්දා ස්වාභාාවක ඒආධිකාරිතියෙන එතන පෞද්ගලි කරණය කරන එක වැරද්දි තීන්දුවක් කයට තමයි සාමාන්‍ය මතය වෙන්න පැදගත් කාරණාව වෙන්නේ මේ මාතෘකා වෙද විදුලියත් ස්වාභාාවක ඒ ආධිකාරයක් කියල තමයි සාමාන්‍ය සලගන්න මොකද විතුලිය රන්න වෙන්නේ කරන්ට එක රන්න වෙන්නේ එකම ලයින්න එක එක නිපදවන්නේ එකම සිිස්ටම් එකක් ඇතුළේ සමහරක් රටාල් තියෙනවා විදුලිය පෞද්ගලි කරණය කර නමුත් ඒක සිද්ධ වෙන්නේ අර ඒක පැනීසවල අයිතිකාරයන්ට එකොල්ලන්ගේ සාක්කු පුරෝගණඩ අවස්ථාවක් සැලසන එක මිසක් මිනිස්සුන්ගේ යහපදර එතනින් ලොකු සේවාවක් වෙන්න හැයි කියලා තමයි අපිට කියන්න සිත දැන් එතෙන්ද අපයනවා අපිට ආයමත් මුලදි තිබ්බ ප්‍රශ්නයට ඒගන්නේ දැන් අවුරුදු පහකට ලංකාවේ එල්ෙන්ජී සැපයුම මේ කියන පවක් දෙලක සමාගමකට පවරනෝ ඒකොඩ තමයි මෙහෙයුම මූලික තැන ගන්නේ එතකොට තවවරුදු දෙකතුනකින් එල්ෙන්ජී ෑස්වල ගණන් වෙනස්සෙනද ගෑස් එක සම්පූර්ණෙන්ම කඩංන්නටයේද එෙවනැත්තං සම්පරණම ගන ඉහල යයිද කියන එක ගැන සොයා බැලීමක් නැතුව මේ වගේ තීරණයක් ගන්න එක රට ආර්ථකයට කොච්චරහ යහපද්ද කියලා අපිට හිතන්ඩ සිද්ධ සිද්ධ වනෝ ඒ වගේම මෙම ස්වාභාී කේගාධකායයක් ඒකා අධිකාරයා පෞද්ගලිකංශයට දෙන කොච්චර නුවනක්කාරදි කියලා අපිට ආයමත් හිතන්න ඊළඟට අපි දැංකිව පෞ්ගලි කරන වාසිත යනයි කියලා විශෂෙන්ම මුල්්‍යම අතින් බලනකොට හැබැයි අපි කෝවික්ක අහන්ඩ ලබුණු ප්‍රවෘතිදිහ බැලුවොත්හැම බ්‍රතාය වගේ රටවල් ගැන මේ පෞද්ගලි කරණ ගොඩ කිසරහින් ඉඳපුරට වල් වලට ආයමත් තමන්ගේ සැලසුම් ගැන නැවත හිතන්න ලා තිර මොද ඒ එකොල්ලු ඒකොළන්ගේ දුම්රිය සේවාව සම්පූර්ණම පෞද්ගලි කරණය කරනවා. ඒ වගේමඒගොල්න්ගේ රාජ්‍ය සවය රාජ්‍ය සෞඛ්‍ය සේවය දුරුවල කරනවා හැබැයි කෝවි් එක්ක මිනිස්සු දුම්්‍රිය සේවාවල් පාවිච්චි කරන ගඩ්ඩු කරනකොට පෞද්ගලිකංශ තවදුරට ඒ ලාපදායි මොඩල් එකක්හැටියට දකින්නේ නෑ එතෙන්ති රජයටට සිද්ධනෝ ආයමත් තමන් දුම්්‍රිය වගේ ප්‍රවාහන සේවා වගේ දේවල් සෞඛ්‍ය වගේ දේවල් පෞද්ගලි කරණය කිරීම තුළින්. ඒකින් රජයට ඇතිවෙනහානය මිනිස්සුන්ට ඇතිවෙනහානිී කැන පයමත් හිතල බරඩ ඒකත් එක්කම විතාන්්ි ගෙන හතා කරනකට මේ දස්වල් ජනාජපතිවර යින්නේ ස්කොට් ලන්ත ගලාස්කෝල ගෝල් ියෂ නත්තේ ගැන තියෙන සමුලුවට කිල්ලා. මෙතෙන්දී දෙදස් පණහ වෙනකොටකාබර් නි වඩ ලෝකේ හැම රටකම් වගේ රාජනාකයෝ සාකච්ඡා කරමින් ඉන්නා ඒවට සැලසුම් හදනාම්කොට යුග දනව බලාගාරයට එකතු කරන මේ එල්ෙන්ජී තාක්ෂණය ගෝලෂ්නත්තේ පිළියම්වල එක කොටසක් විතරයි මොකද ඩීසල් සහ පෙට්‍රලලට සාපේක්ෂ එල්ජීවල කාබන් විමෝචනය සාපේක්ෂ අඩි නමුත් මේක පුනර්ජනනීය බලශක්තියක් නේ ඩසල් වගේ පෙට්‍රල් වගේ අපිට එල්ෙන්ජි ග්ඩපුලුවන් වෙන ප්‍රමාණයක් තියවා ඉතින් එහෙම නම් ලංකාවේ දෙදස් පණහ සැලසුමට කොහොමද අපි මේ අලුත් බලාගාරේ ඇතුළත් කරගන්නේ එකන නොකල පෙනවද නැ්දි කෙනගෙන වෙයි මේ බලාගාරය කොච්චර කල් අපි පවත්තාගෙන යන්න බලාපොරොත්තෙනවා කවදද මේ බලාගාරය අපි ඩීකමිෂන් කරන්නේ එකැනේ භාවිතයෙන් අයින් කරන්නේ මෙහෙම අලුත් බලාගාරයක් දෙදස් විසිය එකේ පටන් අරගෙන අපිට අපේ දෙදස් පණහහි සැලසුම් වලට යඩ පුළොන් වෙනත් තිං මේ ප්‍රශ්න වලටත් අපි හිතෙන රජය උත්තර දෙන්න ඕනි කියලා අර දූෂණය ගැන තියෙන ප්‍රශ්නවලට අමතර ඉරි ඒකත් එක්ක හදර අප අපි පොට්කාස්ටගේ ැත්ත හතරණ කොට සන් කරනවා ඇතත් ස්ටි හැත පසිින් කොට සිංහමන එකක් හමෝටම? IPoෝ?